සියලු දෙනා දන්නවා ශ්‍රී ලංකාවට ඉතා ඉස්සර අධ්‍යක් වී ඇති බංග්ලාදේශ කණ්ඩායමේ මුෂ්විකර් රහීම් ගැන. ඔහු පිළිබඳව අද මම කතා කරන්නේ. මොහුගේ සම්පූර්ණ නම මුෂ්විකර් රහීම්. මොහු ඉපදී ඇත්තේ බංග්ලාදේශයේ බෝග්‍රා නගරයේ 1987 මේ මාස 9 වන දිනයි. මොහුට දැන් වයස අවුරුදු 34. මොහුගේ අන්වර්ත නාමය මුෂි හා මිස්ටර් ඩිපෙන්ඩබලුයි. මොහු පිතිකරණයේ යෙදෙන්නේ දකුණත් පිතිකරුවෙක් වශයෙන්. මොහු බංග්ලාදේශ කණ්ඩායමේ කඩලු රකින්නා ලෙසයි වර්තමානයේ කටයුතු කරන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින් වැඩි කැමැත්තක් දක් නොවන බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකු තමයි මොහමදුල්ලා රියාඩ්. ඉතින් මුෂ්විකර් රහීම් විවාහ කොටගෙන තිබෙන්නේ මොහමදුල්ලා රියාඩ්ගේ නැගණියයි. මොවුන් දෙදෙනා බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරන්නේ නෑදෑයෝ වශයෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලින් මුෂ්විකර් රහීම් හට වැඩි කැමැත්තක් දක් නොවන්නට එක් කාරණාවක් තමයි 2018දී ශ්‍රී ලංකාවේ පැවති නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේදී මුෂ්විකර් රහීම් පෙන්වූ ආවේගශීලී භාවයයි. එලෙසම ඔහුගේ දක්ෂතාවයත් ශ්‍රී ලංකාවට ඉතා හිසරදයක්. ඔහුගේ මෙම දක්ෂතාවය නිසාම ඔහු බංග්ලාදේශයේ ජාතික පිටියට පිවිසෙන්නේ 2005 වසරේදී. පළමු ටෙස්ට් තරඟේ ක්‍රීඩා කරන්නේ 2005 මැයි මාස 25 වන දිනයි. ඔහු පළමු එක් දින තරඟේ ක්‍රීඩා කරන්නේ 2006 අගෝස්තු 6 වන දිනයි. ඔහු පළමු 20x20 තරඟේ ක්‍රීඩා කරන්නේ 2006 නොවැම්බර් 28 වන දිනයි. මොහු මේ වන විට ටෙස්ට් තරඟ 71ක් ක්‍රීඩා කොට තිබෙනවා. ඔහු මෙහිදී ලකුණු 4469ක් ලබා ඇති අතර ශතක 7ක්ද අර්ධ ශතක 21ක්ද එක් ද්විත්ව ශතකයක්ද ලබාගෙන තිබෙනවා. ඔහුගේ ටෙස්ට් තරඟවලදී වැඩිම ලකුණු ප්‍රමාණය ලකුණු 219 නොදෙවි කඩුල්ලේ රැඳී සිටීමේ. මොහු එක් දින තරඟ 225කට ක්‍රීඩා කර ඇති අතර ලකුණු 6428ක් ලබාගෙන තිබෙනවා. ඒදී ශතක 7ක්ද අර්ධ ශතක 40ක්ද ලබා ඇති මොහු මොහුගේ වැඩිම ලකුණු ප්‍රමාණය ලකුණු 144. මොහු 20x20 තරඟ 86ක් ක්‍රීඩා කර ඇති අතර ලකුණු 1128ක් ලබාගෙන තිබෙනවා. එහිදී මොහු අර්ධ ශතක 5ක් ලබා ඇති අතර මොහුගේ වැඩිම ලකුණු ප්‍රමාණය ලකුණු 72ක් නොදෙවි කඩුල්ලේ රැඳී සිටීමේ. ඉතින් මොහු ඉතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. කෙසේ නමුත් බංග්ලාදේශයේ පැවති සුපර් ලීග් තරගාවලියකදී මොහු ඔහුගේ කණ්ඩායමේ සිටි නවක ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වැරෙන් 5ක් එල්ල කිරීමට තැත් කරනවා. ඉතින් මා දකින ආකාරයට එය ඉතා අසික්කිත වැඩක්. එලෙසම අද දිනේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර දෙවන එක් දින තරගයේදී මොහුව ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා කණ්ඩායම දවා නොගත්තොත් මොහු ශ්‍රී ලංකා කණ්ඩායමට ඉසරදයක් වනවා නොඅනුමානයි. මා අද දිනේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර දෙවන එක් දින තරගයේ සියලු තොරතුරු අරගෙන ඉතා ඉක්මනින් ඔබ සමීපයට පැමිණෙන්නම්. තවම අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.